අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවාපෝච්ච ප්‍රකාශය සමගින් මම චානකිනෝච් මම සහන් සත්තරවේගිරිය. ඔව් හද දවසේ ලොක ළමා දිනය සමරනවා. ලොව රටවල් බොහොමයක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ අපිත් යම් වෙනසක් කරන්න තීරණය කළා. ඒ අනුව අද දිවාපෝච්ච ප්‍රකාශයට අලුත් මුහුණක් ලැබිලා තිබෙනවා. ඔහු සහන් සත්තර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අද දවසේ දිවාපෝච්ච ප්‍රකාශයේ ප්‍රවෘත්ති කිහිපයක ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහන්ට ලබා දී තිබෙනවා. මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ විමසා බලන්නයි සූදානම් වන්නේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන පස්වැනිදා. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතු බව ලෝක ළමා දිනයේදී ජනපති පවසයි. පවුල තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම දරුවාගේ අපේක්ෂා ඉටුවීමේ මගක් බව අගමැති කියා සිටී. නවක ශ්‍රේණිධාරී විදුහල්පතිවරු 1858 දෙනෙක් සේවාරම්භක පුහුණුවට යොමු කෙරෙති. මුලින්ම දේශීය පුවත්. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ලබන පස්වෙනිදා අවසන් තීරණය ගැනීමට තම පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. මධ්‍යමකාරක සභාව හමුවේ අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මේ පව කියා සිටියා. විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීම ඊයේ රාත්‍රී 8ට පමණ ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති නිල නිවසේ පැවති රැස්වීම පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්තුණා. එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. එහෙත් අවසන් එකඟතාවයකට නොපැමිණි බව වීරකුමාර දිසානායක මහතා කියා සිටියා. මේ මැතිවරණ ව්‍යාපාරයේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් කෙසේ හෝ එකට එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජයග්‍රහණය කරවන්න අවශ්‍ය වැඩපිළිවෙළට ඒමේ විශාල උවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. ඒ පිළිබඳව විශාල අවධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවද යොමු කළා. ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නේ ප්‍රධාන වෙනවා මැතිවරණ ව්‍යාපාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයාගේ සහ ඒ පාක්ෂික හිතවත් බලවේගවල ඡන්ද ගැනීම සඳහා අපි දකිනු අපේ අධ්‍යයනයට අනුව ලකුණ තීරණාත්මක සාධකයක් වෙනවා. ඒක නිසා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව පස්වෙනිදාට එකතු වෙලා තීරණයක් ගන්නත් ඒ පස්වෙනිදා දක්වා අපි යෝජනා කරනවා පොදු ජන පෙරමුණට ලකුණ සම්බන්ධයෙන් අවසාන තීරණයක් අපිට ලබා දෙන්න. ඒ කාලය අපි ගත්තා. මොකද අපිට ප්‍රශ්නයක් නැහැ 6 වෙනිදා වෙනකම් නාම යෝජනා ලබා දීමට අවස්ථාව තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලවේග පරාජය කරන්න ඊට අදාළව කටයුතු කරන්න අවශ්‍ය දායකත්වයේ පොදු ජන පෙරමුණ කල්පනා කරලා ගත්තොත් අපිට පුළුවන්කම තියෙයි හොඳ මැතිවරණයක් ව්‍යාපාරයක් කරන්න එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පොදු ලකුණක් යටතේ. ඒක තමයි අපේ අරමුණ. මොකද පොදු ජන පෙරමුණේ සමාජිකයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයයි තමයි බිම ගැටුනේ. ඒ ගැටුනේ පොහොට්ටුවයි අතයි, නැත්තම් පොහොට්ටුවයි බුලත් කොලේ. දැන් නැවත වඩේකට පොහොට්ටුවයට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ට ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ. හැබැයි බුලත් කොලේ කෙනයි අතට ඡන්ද දීපු කෙනයි මොන බලාපොරොත්තුකින්ද පොහොට්ටුවට ඡන්ද දෙන්න කියලා වුන් අහන්නේ. ඒක තමයි අපි කියන්නේ මේක වෙනස් කරන්න. ඔබලා ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා. පොදු ලකුණකට ගියා නම් අපේට ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ අතෝ බුලත් කොලේ ගන්න කියලා. පක්ෂයේ නායක අතර සාකච්ඡා පැවැත්වෙනවා. අනිවාර්යයෙන්ම මේ දවස් ටිකේ අපේ මහලේකම් දයසිරි ජයසේකර මැතිතුමා, සන්දායනලේකම් මහින්ද අමරවීර මැතිතුමා, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගිරි මැතිතුමා අලගිරන මැතිතුමාට බාර දුන්නා මේ කාලය තුල ඒ කණ්ඩායම එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය වුණොත් අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමත් ඒ සඳහා දක්වන දායකත්වය. ඊළඟ දවස් සියලු දෙනාම එකගතත්වයේ බලගම වේද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහයෝගය දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහයෝගය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම තැනක කිසිම ගැටලුවක් මතුවලා නැහැ. කොයි වෙලාවකවත් ඉදිරියට මතුවෙන්නේ නැහැ. නැහැ කිසි කෙනෙක්ගේ මත එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලකුණු වෙනස් කරමු කියන එක විතරයි. සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලිපියක් වෙලා තියෙන දයසිරි ජයසේකර මහතාට ඒ සම්බන්ධයෙන් අද සාකච්ඡා වුණාද? ඕනෑ ඒක තමයි මම මුලින්ම කිව්වේ. ඒ කියන්නේ අපි විශේෂ අවධානයක් මේ මධ්‍යම කාර්ය සභාව යොමු කරේ නැහැ කියලා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. අපි ප්‍රායි සභා මන්ත්‍රීවරු පිරිසකට අපි විනය කටයුතු කරමින් සිටි. අපි එකෙන් 4 දිනක් ඉදිරිපත් කරා. තව 12 දිනක්ගේ සමාජිකත්වයේ අත්හිටවන්න අවශ්‍ය කරන පියවර අරගත්තා. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිරිපු විජිත් විජේ මුනිසෝයිසා, SB දිසානායක, දිලාන් පෙරරා, HM පවුසි, ලක්ෂ්මන් ඥාපා මන්ත්‍රීවරු 5 දෙනාට සති දෙකක් කල් දුන්නා. ඔවුන් කලින් අපි කල් දීලා ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කළ තිබුණා විනය කමිටුවට. ඒ කරුණු නැවත විනය කමිටුව සැහැමීමට පත් නොවන නිසා නැවත සති දෙකක් ඔවුන්ට කල් දුන්නා ඊට අදාළව කරුණු දක්වන්න. ලෝක ළමා හා වැඩිහිටි දින අදයි. සුමිතුරු දෑකින් දින ඔබ මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. 1925 දී පැවැත්වෙන
තුනු දරුවන්ගේ සමසාධනය පිළිබඳ ලෝක සමුළුවේදී ලෝක ළමා දිනය සැමරීමට දිනයක් යොදාගත යුතු බව ප්‍රකාශයට පත් කෙරුණා. ඒ සඳහා සුදුසු දිනයක් තෝරාගත යුතු බවට තීරණය කෙරුණේ 1954 වසරේදී. විවිධ රටවල් එම දිනේ සමරනු ලබන අතර ශ්‍රී ලංකාව එම දිනේ සමරනු ලබන්නේ ඔක්තෝබර් 1 දිනයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. 2050 විට එය 30% දක්වා වර්ධනය විය හැකි බවටයි පුරෝගතනය කර ඇත්තේ. ලෝක ළමා දිනයත් වැඩිහිටි දිනයත් එකම දිනයකට යෙදී තිබීම විශේෂත්වයක්. වියපත් වැඩිහිටි සමාජය වෙනුවෙන් ආදරය, ආරක්ෂාව, ඇගේම ලබා දෙමින් ඔවුන්ගේ ජීවන අත්දැකීම්, දැනුම හා කුසලතාවන් තවදුරටත් සමාජ ප්‍රගමණය වෙනුවෙන් දායාද කර ගැනීමද ඉතා වැදගත් වෙනවා. දරුවන් සුරකිව ජාතික වැඩසටහන ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය තහවුරු කරන වැඩසටහන රැසක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. එතුමා මේ බව කියා සිටියේ අද රේදී ඇති ලෝක ළමා දිනයේ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින්. සුමිතුරු දැයකින් දිනවමු දරුවන් තේමාවෙන් දෙමාපියන්, වැඩිහිටියන්, සියලු ආයතන හා සංගීත නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකීන් හා දේශපාලඥයන් යන සියලු දෙනා එක්ව දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් අත්වැල් බැඳගත යුතු බව එම නිවේදනයේ සඳහන්. රජයක් වශයෙන් සහ වැඩිහිටියන් ලෙස දරුවන්ට වඩාත් සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට කැපව යුතු ඇතැයි ජනාධිපතිතුමා කියා සිටියා. යහපත් සමාජයක් ගොඩනැගීමට නම් සාමය, සංහිඳියාව සහ තිරසර දියුණුව සාක්ෂාත් වන ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීම ඉතා වැදගත් වන බව ලෝක ළමා දින තේමාවෙන් ප්‍රකාශ වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම තේමාව පුළුල් අයුරින් ප්‍රායෝගික තලයට ගෙන ඒමට ක්‍රියා කළ යුතු ආකාරය සිතා බැලිය යුතුයි. දරුවන්ගේ ජීවන අපේක්ෂා ඉටුවීමට නම් පවුල තුළ බැඳීම් ශක්තිමත් වන ස්ථාවර ආර්ථික සමාජ පසුබිමක් ගොඩනැංවීම අප හමුවේ ඇති අභියෝග බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන්. වත්මන් තරක්කාරී, කලබලකාරී පසුබිමක අවිනිශ්චිත හුදෙකලා තත්ත්වයකට පත්ව සිටින අපගේ දරුවන් කෙරෙහි වඩ වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු බව අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මිය කියා සිටියා. ජාතියේ අනාගතයේ භාර ගැනීමට සූදානම් දරුවන්ව සෙනෙහසින් රැකබලා සයබල ගැනීමට ක්‍රියා කළ යුතුයි. ජයග්‍රාහි මිනිසෙකු ලෙස දොරට වඩින්නට සුදුසු අඩිතාලම වැඩිහිටි පුද්ගලයන් නිවරදිව නොපමාව ඉටු කළ යුතු වගකීමක් බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ජාතික ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. රූපවාහිනී ළමා දින වැඩසටහන පැවැත්වෙන්නේ ඔක්තෝබර් 5 කොළඹ විහාරමාදේවි උද්‍යාන පරිශ්‍රයේදී. ළමා දිනය නිමිත්තෙන් විශේෂ සංගීත වැඩසටහනක් අද 5:30 සිට 7 දක්වා විකාශය කරනු ලබනවා. ජාතික රූපවාහිනියේ සුරනිමල ජිනේන්ද්‍ර සිංහ අධ්‍යක්ෂණය කළ ඒ නම් කර ඇත්තේ කැකුළු හිතට මල් කීගී ලෙසයි. මාලතී විරසිංහ අධ්‍යක්ෂණය කළ සෙල්ලම් කරත්තේ ළමා ටෙලි නාට්‍ය අද රාත්‍රී 7:30 ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතයි. ජාතික රූපවාහිනියේ ළමා දින වැඩසටහන ඔක්තෝබර් 5 දවස පුරා කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී පැවැත්වෙනවා. දැනුම, විනෝදය රැගත් විශේෂංග රැසක් වැඩසටහනට අයත්. එදිනට ළමා පුවත් විශේෂ විකාශයක්ද සජීවීව ගෙන ඒමට නියමිතයි. මේ අතර ජාතික රූපවාහිනියේ උදාන්ත ගුණතිලක අධ්‍යක්ෂණය කළ විශේෂ ළමාගීගේ වැඩසටහනක් ඔක්තෝබර් 5 සවස 5 සිට 6:30 දක්වා විකාශය කිරීමට නියමිතයි. මහජන චීන සමූහාණ්ඩුවේ 70 සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ුණා. උත්සවයේ ඊයේ සවස පැවැත්ුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෑන් ෂුවැන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. නවක ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් සේවාරම්භක පුහුණුවට යොමු කිරීම ලබන දෙවනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල්වල ගුණාත්මක භාවය වැඩි කිරීමේ අරමුණෙන් පසුගියදා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 1858 දෙනෙකු බඳවා ගැනුණා. සේවාරම්භක පුහුණුව අදියර 4 ක්‍රියාවට නැංවෙනවා. පළමු අධ්‍යයනයේදී ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ලියාපදිංචි කිරීම මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ මහරගම මධ්‍ය මහ විද්‍යාලයේදී සිදු කෙරෙනු ඇති.
මෙම විදුහල්පතිවරුන් කලාප අධ්‍යාපන කාර්යාලවල එක්දින පුහුණුවකටද යොමු කෙරෙනවා. දෙමළ අධිරේදී පළාත් සමායෝජකයන්ගේ සම්බන්ධීකරණයෙන් පාසල් වෙත අනුයුක්ත කර සති දෙකක පුහුණුවක් ලබා දීමට නියමිතයි. දෙමළ අධිරේදී පළාත් පුහුණු මධ්‍යස්ථානවල සති දෙකක නේවාසික පුහුණුවක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. දින 7ක නිවාසික නොවන පුහුණුවකටද විදුහල්පතිවරුන් සිවෙනි අධිරේදී යොමු කිරීමට නියමිතයි. අමාත්‍ය අඛිල විරාජකාරී වසම් මහතා කියා සිටියේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ඉතා ඉක්මනින් පාසල් වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස තමා අදහල නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. නවක ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් බඳවා ගැනීමත් සමග 2015 සිට මේ දක්වා බඳවාගත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංඛ්‍යාව 5759 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දුම්රිය වැඩවර්ජනය අද අවසන් විය හැකි බවට රාජ්‍ය මාත්‍ය අශෝක් අබේසිංහ මහතා විශ්වාසය පළ කරනවා. මාධ්‍යයට අදහස් පළ කරමින් රාජ්‍ය මාත්‍යවරයා මේ පව කියා සිටියා. දුම්රිය වැඩවර්ජනය පිළිබඳ ඊයේ සාකච්ඡා කළ අනුකමිටුව සාකච්ඡා කළ ඔවුන් යම් යම් ඉල්ලීම් කළා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුව බවට පත් කළා. ඒ සඳහා කැබිනට් මන්ත්‍රියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කැබිනට් මන්ත්‍රිය අනුමත කරා. හැබැයි අවතුම මුන් කියන්නේ මේ තාමත් මේ වැඩවර්ජනය නවත්තන්නේ නැහැ කියලා ඊයේ සාකච්ඡා අසස්සකයි කියලා. නෑ මෙහෙමයි. එතන අපිත් එක්ක සාකච්ඡා කරලා නවත්තනවා කියලා එළියට ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් මේක තමයි ඒක තමයි අපි කියන්නේ මේක දේශපාලන ව්‍යාපෘතියක් කියලා. මේ වර්ජන. ඔවුන් අපිත් එක්ක කතා කරලා ඉතාලි කවදාකවත් මේ වගේ සාකච්ඡා කළා නැහැ කියලා මන්ත්‍රීවරු ඇමතිවරු සාකච්ඡා කළා නැහැ කියලා කියලා එළියට ගිහිල්ලා මේ වගේ ඒවා කරන්නේ තනිකර දේශපාලනේ. කෙසේ වෙතත් මම කියනවා වුණ වැඩවර්ජන අවසන් කෙරුවේ නැත්නම් රජියක් වශයෙන් අපි පුළුවන් තරම් ඉදිරියට වැඩ අපි ඒකට මූණ දෙනවා. පුළුවන් නම් කරලා බලන්න කියලා මම අභියෝග කරනවා ඉදිරිය වැඩවර්ජනේ. මොකද මෙච්චර මේවා කරලා තියෙද්දි දැන් වුණ ඉල්ලීම කළා සංගුණ සේවක බවට පත් කරන්න කියලා කැබිනට් මණ්ඩලය අනුමත කළා. සංගුණ සේවක බවට පත් කරපුවම විශේෂයෙන්ම වැටුප්තල ඒක වල වෙනස් වෙනවා. ඒක කාටවත් බලපාන්නේ නැහැ. ඒක කරද්දිත් වැඩවර්ජනය කරනවා නම් බලාගමු. ඉන්නක බලන්න වැඩ වර්ජනය නැවැත්වුවේ නැත්නම් බලන්නකො මොකද කරන්න කියලා. මං ඇමතිවරය වශයෙන් අපි එකද මොකද ජනතාවට මෙහෙම තලාපෙලා වින්ද දෙන්න බෑ. ඇමතිවරය කියන්නේ ඔබතුමා කියන්නේ මොනවාම ආකාර හැදී යුද හමුදාව නෑ. එහෙම යුද හමුදාවක් ගන්න බෑ මේ හදිසි නීති නැති නිසා. ඒකට අපි නීතිමය ක්‍රියාවන් ගන්නවා. එතනින් පස්සේ දැන් මේක නැවැත්වුවේ නැත්නම් අධිකර ජනප්‍රවාහට කියලා මේක අත්‍යවශ්‍ය බවට පත් කළා. දැන් ගැසට් පත්‍රය අපි ගහලා තියෙන්නේ. ඒක රස්සම් කරුවොත් ජනප්‍රවාහතුමා ඊට පස්සේ එතනින් එහාට ගන්න ක්‍රියාමාර්ග හුඟාක් තියෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. දැනට අනිවාර්ය නිවාඩුවවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2017 වර්ෂයේ පොලිස් මූලස්ථානයේදී විදුලි සෝපාන ක්‍රියාකරුට එරෙහි සාපරාධී බියවැද්දීමේ චෝදනාව මත පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. මෙවන විට පූජිත් ජයසුන්දර මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙන්න නැවතත් එම විශේෂ පුවත. දැනට අනිවාර්ය නිවාඩුවවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2017 වර්ෂයේ පොලිස් මූලස්ථානයේදී විදුලි සෝපාන ක්‍රියාකරුට එරෙහි සාපරාධී බියවැද්දීමේ චෝදනාව මත පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. මෙවන විට පූජිත් ජයසුන්දර මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිය විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ඉල්ලීම පිළිබඳව ලබන 3 වෙනිදා කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නීතිපතිවරයාට නියම කළා. ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීමට දැනට අධිකරණයේ භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය සිදු කෙරුණේ. ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කළා. තම සේවාදායකයා මෑතකදී සිංගප්පූරුවේදී හදවත් සැත්කමකට භාජනය වූ බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. ඊට අදාළ පරීක්ෂණයක් සිදුකර ගැනීමට ඔක්තෝබර් 9 සිට 12 දක්වා කාල සීමාව තුළ විදේශගතවීමට අවශ්‍ය වී ඇති බවයි නීතිඥවරයා කියා සිටියේ. දැනට අධිකරණ භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ මුදා හරින ලෙසත් පනව ඇති විදේශ ගමන් තහනම අදාළ කාල සීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
විදේශ ගමන් බලපත්‍රයේ මුදා හැරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දන්වන ලෙසද අධිකරණය රජයේ නීතිඥවරයාට නියම කළා. මෝසම විභාගයට ගැනුනේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවරුන් හමුවේ. පුත්තලම ලක්විජය ගල්ලංගුරු විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එහි විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා තැබීමට සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මෙම විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සැලසුම් කර ඇතැයි පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. ලක්විජය බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය මෙගාවොට් 900ක්. මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර තුනකින් මෙම විදුලිය ජනනය කෙරෙනවා. මෙවායේ නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ එහි මෙහෙයුම් කාලය පදනම් කරගෙනයි. මෙම පළමු ජනන යන්ත්‍රයේ ඒ මට්ටමේ නඩත්තුව 2016 පෙබරවාරි මාසයේදී සිදු කළා. එහි බී මට්ටමේ නඩත්තු කටයුතුද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා දින 75ක පමණ කාලයක් ගතවන බවයි අමාත්‍යාංශයේ පවසන්නේ. ඒ අනුව 2019 වසරේ ඔක්තෝබර් මස මැදභාගයේදී පළමු ජනන යන්ත්‍රය විදුලි උත්පාදනයෙන් ඉවත් කිරීමට සිදුවනවා. එහි නඩත්තු කටයුතු අවසන් වූ පසු යළි එය සාමාන්‍ය පරිදි විදුලි ජනන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි. දිවයින තුළ ඇති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු උපරිමයෙන් සිදු කෙරෙනවා. එබැවින් ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු සිදු කිරීමට සැලසුම් කළ බවයි අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික රූපවාහිනිය සංවිධාන කළ විශේෂ වැඩසටහන රැසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්පොතපළ පරිශ්‍රයේදී අද සංවිධානය කෙරුණා. කෙටි පණිවිඩ ඔස්සේ තෝරාගත් දරුවන් 100 දෙනෙකු මේ සඳහා එක්ව සිටියා. දෙ2019 ජාතික ළමා දිනයට සමගාමීව ජාතික රූපවාහිනියත් සිවිල් ගුවන් සේවා අධිකාරියත් එකතු වෙලා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරුපළ වෙත තෝරාගත් ළමුන් 100ක් රැගෙන එන්න කටයුතු කළා. මේ වන විට අපි ඒ වැඩමුළුත් සමගින් සම්බන්ධ වෙනවා. කේශව. ඔව් සරයි. දැන් මේ වෙනකොට ගුවන් තුරුපළ පරිශ්‍රයට ඇතුල් වෙලා මූලික හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම කටයුතු අවසන් කරලා ගුවන් තුරුපළ පරිශ්‍රය තමයි අපි මේ වෙනකොට රැඳී සිටින්නේ. මාත් එක්ක ඉන්නවා මේ අවස්ථාවේ ගුවන් තුරුපළ මාධ්‍ය පරිශ්‍රය වෙනුවෙන් දිනුක මහත්මයා. දිනුක මහත්මයා, අපිට දැනගන්න පුළුවන්ද දැන් ගුවන් මගියක් විදියට කෙනෙක් ගුවන් තුරුපළ පරිශ්‍රයට ඇතුල් වෙනකොට ඔහු සතුව තිබිය යුතු මූලික ලියකියවිලි මොනවාගේද කියලා? ගුවන් තුරුපළට ගුවන් මගියෙක් එද්දි නීතියානුකූල ගුවන් මගියෙක් විදියට ගුවන් තුරුපළ පරිශ්‍රයට ඇතුල් කරගන්න නම් ඒ ගුවන් මගියා සතුව නීතියානුකූල ගුවන් ගමන් බලපත්‍රයයි, ඊට පස්සේ අදාළ ගුවන් ගමනට ගුවන් මගියා විසින් තෝරාගත්ත ගුවන් සමාගමේ ගුවන් ටිකට් පතයි, ඔහු යන රටට අදාළ වීසා එකයි. ඒ ලියකියවිලි තුන තියෙනවා නම් ඒ ගුවන් මගියා ඔය ගුවන් තුරුපළ හා ගුවන් සේවා සමාගමේ ඉන්න ආරක්ෂකංශය විසින් ගුවන් තුරුපළ පරිශ්‍රයෙන් පරිශ්‍රය ඇතුළට එන්න අවසරය දෙනවා ගුවන් මගියාට. ඒ ලියකියවිලි ටික පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි නීතියානුකූල ගුවන් මගියෙක් විදියට තහවුරු කරලා ඇතුළට එවන්නේ. හොඳයි. මේ වගේ වැඩමුළු තුළින් මේ වගේ දිනය පුරාවටම දැනුවත් කිරීම හරහා සිවිල් ගුවන් ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙන දූදරුවන් වෙනුවෙන් ජාතික රූපවාහිනිය අද දවස පුරාවටම වැඩමුළු රාශියක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඔසුරයියේ, අපිත් එක්ක දවස පුරාම රැඳී සිටින්න මේ දරුවන් සමගින් අපි සූදානම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුරාම සැරිසරන්න. මේ වැඩසටහනේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා එයාලයින් සමාගම් වගේම දරුවන් පිළිබඳව සඳහන් කරනකොට අමතක කරන්නම බැරි සන්නාම නාමයක් වෙච්ච ඇංක නිව්ඩෙල් අපිත් එක්ක මේක අත්තල් බඳගෙන ඉන්නවා. ඒ වගේම මේ දැනුම මේ දරුවන් එක්ක වගේම ඔබත් එක්කත් බෙදාගන්න අපි සූදානම්. රැඳී සිටින්න. ඉතින් චනක, මේ විදිහට තමයි අද දවස ජාතික ළමා දින සමරුව නිමිත්තෙන් අපි ගත කරන්නේ දරුවොත් එක්ක. මේ කාර්යය සිදු කරන්න දරුවන් තෝරා ගැනීමට ජාතික රූපවාහිනියට බොහොම අසීරු වුණා. ඒ තමයි දරුවන් 100 දෙනෙක් පමණ අයදුම්පත් ගණනාවක් අතරින් තෝරා ගැනීම බොහොම අසීරු කාර්යයක් බවට පත් වුණා. හැබැයි වයස අවුරුදු 15 17 අතර දරුවන් සමත් වෙලා තිබෙනවා 100 දෙනෙක් මේ වැඩසටහන සඳහා සහභාගී වන්නට. මේ දරුවන් සිළු දෙනත් සමගින්ම ඔවුන් ලබන අත්දැකීම් මොන වගේද කියලා
කටුනායක අන්තර්ජාතික ගුවන් තුටුපළ පරිශ්‍රයේ සිට අපි නැවතත් මුණ ගැසෙනවා ඊළඟ පැයේදී දරුවෝ සමගේ. ස්තුතියි බියංකා තොරතුරු ගෙනීම සම්බන්ධව. අඩසිය වසක කාලයක් හින්දි භාෂාව මෙරට ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළ මහාචාර්ය ඉන්ද්‍රා දිසානායක මහත්මයා භව ප්‍රාප්ත වුණා. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති මෙන්ම විශ්‍රාමික මහාචාර්යවරයක් වනවා. හින්දි භාෂාව මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාල ශ්‍රේෂ්ඨී ව්‍යාප්ත කිරීමට ඇය දැක් උදායකත්වය වෙනුවෙන් ಭಾರತයේද ඇකීමට ලක් වුණා. හින්දි භාෂාව විධිමත්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් නිරන්තරයෙන් ක්‍රියා කළ ඉන්ද්‍රා දිසානායක මහත්මිය සිසු සිසුවියන් රැසකගේ නොබඳ ගෞරවයට පාත්‍ර වූ අධ්‍යාපනඥයෙකු වනවා. ඇගේ අවසන් කටයුතු කැලණිය පිලපිටිය ආදාහනාගාරයේදී ඊයේ සිදු කෙරුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි හට ගැනීමේ ප්‍රවණතාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සවස් දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවතිය හැකි. උතුරු මැද, මධ්‍යම, බස්නාහිර සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 සිට 100 පමණ තරමක තද වර්ෂාපතනයක් පවතිනු ඇති. කංකසන්තුරේ සිට මන්නාරම, කොළඹ සහ ගාල්ලහර හා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං, ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිසාවකින් තොරව හම එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 10-30 අතර පමණ වනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 සිට 80 දක්වා තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි. ඒ සමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. අයිබෝවන්.